ප්‍රතිපත්ති රාමුවේ කිසිම ඒක පිළියෙල කිරීමේ ඒක ඉදිරිපත් කිරීමේ ඒක සංස්කරණයේ ඒ සාකච්ඡාවේ කිසිම සුජාතභාවයක් නැහැ. ඒක Tamanට කැමති අත්නෝමතිකව තෝරාගත් කණ්ඩායමක්. සමස්ත අධ්‍යාපනයේ පිළිබඳ අවුරුදු 10ක ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරන කණ්ඩායමක 6-7 දෙනෙක් පෞද්ගලික තොරතුරු සාක්ෂණ ශේෂ්ත්‍රයේ ඉන්නේ. මොකද්ද ගොලන්ගේ සුදුසුකම මේ රටේ නීති පවා උල්ලංඝනය කරලා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට මෙහි ස්ථාපිත වෙන්න මෙහි ලාභ ලබන්න ඉඩ දෙනවා. ඇයි මේක කරන්නේ? මොකාට දෙන්නේ? එන්නේ මේ සම්පූර්ණ ක්‍රමය පෞද්ගලික අංශයට බාර දීලා රජයේ අධ්‍යාපන ක්‍රම අහෝසි කරන්න. නිදහස් අධ්‍යාපනයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය නැහැ කියන යෝජනාව රනිල් වික්‍රමසිංහ මේ වාර්තාවේ ඊටම ගැඹුරින් ඉදිරිපත් කරලා තිබෙනවා. අන්න ඒකයි අපි මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන විදිහට. අපි ඕනෑම මොහොතක සූදානම් මේ රටේ ගැළපෙන අධ්‍යාපන ප්‍රතිපත්ති කුමක්ද කියන ගැටලුව සාකච්ඡා කරන්න. සස් අධ්‍යාපනයේ බාර රාජ්‍ය ඇමතිවරයා පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නම් ඔහුත් මේ පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ කියලා. මම හිතන්නේ ඒක ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි මහජනයා තුළ මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කිරීම. වගවීමක් සහිත ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට නෙමෙයි මේ ලේඛනය ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව දරපතල සාකච්ඡාවක් අවශ්‍යයි. මේ ක්‍රමයේ ඇතුළේ තියෙන අවසානයේ අධ්‍යාපනයේ මුදලට විකිණීම. ඒක ඊටාම පටු පාරමාර්ථයක්. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව භාවිතර ගන්නෙත් ඔබේ මගේ දුප්පත්කම. අපිට ගෙන ගන්න අමාරුයි සල්ලි නැත්තම් අපි සල්ලි දෙන්නම් කියලා අරගෙන එනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.